ෝන් ඔබ ස්ඳමු පයිනිි සවස්්‍ය හයයිතිය ප්‍රධාන් ප්‍රතිවිකාශයක් සමකායි. පත්සරස්ථාන ප්‍රථමයෙන්. කොරෝනා මරණ ලැස්තුවට අදත්තුන් දෙනෙක් එෙක්වේ. පෝ නොබන රෝගවලින් පෙළෙන්න්නන් කොරෝනාවෙන් නරාකන්න වැැඩි අවධහනයක් යොව කරන්න ජනප්‍රතිගෙන් උපදෙස්. හොදකලා වූ අයට හදිසි ආපදාවක් නම් ශෂණිකව අමතන්න දුරකථන ්චාලයක්. කොරෝණාව ජාතික අර්බුදයක් දේශපාලනයෙන් තොරව සැවුම එක්වෙමු සජිත් පෙළේ තිස්සගේ මතය. කොරෝණ වරණවලට ආගමයි ජාතියයි එපා සෞඛ්‍යයෙන් නිර්දේශ පමණක් ඇති මත පලවෙයි. ජාස්තුව ඉහළකියත් පෞද්ගලික බසේ ගමන සෞඛ්‍යයට හිත කරද චන්ද වාාර්තා කඩාගෙන ඇමරිකාවේ කොරෝණ වාර්තාව ශීක්‍රීන් ඉහලට. බෝනමන රෝගවලින් පෙළිෙන ජනතාව කොවිD් ආසාධනින් පේරාගැනීම සඳහා විශේෂ අවතානයක් යොමු කලළේතු. බව ජනාධිපති, ගෝටාභය රජපක්ෂ මැතිතුම අවධාරණය කරනවා. නධිපතිකාරයාලේද දිනපතා පැවැත්ව, කෝවිත් කාර්ය සාධක බලකයි අද රැස්සු අවස්ථාවේද ජනාධිපතිතුමාේ බව සඳහන් කලින්. බෙරට කෝවිට් මරණ සංඛ්‍යාවෙන් සේට අන තුනකට හේතුව, බෝ නොබන රෝක බවට හෙලිවති වෙනවා. බොහෝ දෙනෙකු රෝගලක්ෂණ නොපෙන්වා මරණයට පත්පුුණා. මේ පිළිබඳ විශේෂ්‍ය අවධනයේ යොමුකොට, බෝ නොබන රෝකවලින් පෙළින්න නරක්ෂකර ගැනීම සඳහා උපදෙස්හ දැනුවත්කිරීමම් වහ සිදුකරන ලෙසයි ජනාධිපතිමා තැනුම්තුන්නේ. ප්‍රදේශය බෙහත් ශලා පර්ණ සක්‍රියයක් පේට කඩිනමින් පත්කරන ලෙසද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නා. මේ වුරුදු ගානකට යන නිසා විශේෂම ග්‍රාමීිය ලෙවල් එකේ ප්‍රයිමරිකයා එක ඩිස්පෙන්සරි ලෙවල් එකේ ඩොක්ටර්ස් ලදාලා ඒ අඩු පාඩු එක හොයන්න ඕන හම හැම දිස්ත්‍රික්කයම. ඒක වැදගත් කලම් මනිසිපල්ටේරිය එක තියන වගේ අනි පැතිවලටත් එNCබ වලට හොඳම ප්‍රතිකාරයඒගන පහල මට්ටමී ද ළම ඩිස්පන්සිර එකක් කිටුව නැත්තාං. ඔය ලොකූ හස්පිටලඒකට යන්නේ අන්තිමම වුණ. හොද කලා කර ඇති ප්‍රේශපෙත බහන්ඩ බෙදා හැරිීම නිවැරදි ක්‍රමය අනුව සිදු වන්නේ දෙයන්න අණ්ඩව ඩිරීක්‍ෂණෙක් කළ තුබනවා බන්ධනාකා රාශත්‍රීත කරුුණ ්‍යපතය වැලැක්වීමට ගෙන ඇති ක්‍රියා මාර්ගද ජනාධිපතිතුමාගේ බිමසුමට ලක්බුණ කෝොවි ඩාසාධතයන් වැඩි සංඛ්‍යාවක් හදනා කෙන ඇති බස්නා හිරපලාතේ සිට සෙසු පළත්වලට සංචරණය කිරීම බැලැක්වීමට පියවර කන්නා ලෙසද එතුමා උපදෙස් දුන්නා. මෙරට වර්තා වූ කොරෝුණා මරණ සං්‍යාව හතලිස් හතර දක්වා එහළ ගොස්තිබෙනවා. කොළඹ එකුළ හා පානදුර සහ කැරණය ප්‍රදේශවල පදිං්චි පෙරමි පුද්ගලින් තුන්දරෙකුයි කොරෝුණා ආසාධනයවීමෙන් මියගොස් ඇත්තේ. කොරෝුණනා ආසාධනයවීමෙන් පූරණුවෙ ලැබූ රෝගෙන් සංඛ්‍යාව දස්ස දහස එක්මවා ගොස්තිබෙනවා. අදදිනේදී නවරෝගීෙන් තුන්සිේ නවදනෙකු වාර්තාාවනාා. මෙනටින් වර්තා වූ සමස්ත ආසාධතයන්ගේ සංඛ්‍යාව පානොස් දහස් විසිහතරක්. මිනිුවන් ගොඩ හා පෑලියගොඩ කෝවිට් පොකරෙන් වාර්තාාවන ආසාධතයන්ගේ සංඛ්‍යාව මෙබෙනකුට කොළුස් දහස් දෙසීය ඉක්මවා ගොස්තිබෙනවා. මෙ අතරේ අපේ රටෙන් මේදක්වා වාර්තාමුණු ආසධතයන්ගෙන් සුවේ ලැබු සංඛ්‍යාව දස දහසේ සීමාව අද දවසේදී ඒක්මවාගේ බව සෞඛ්‍ය අංශ තහවුරු කලා. එත් එක්කම ඊ දවසේදී වැඩිම ආසධතියන සංඛ්‍යාවක් වාර්තාමුණ දිස්්‍රික්කය බවට පත්තුුණන්නේේ කොලබ දිස්්‍රික්කය මෙ තොතුරත්ක්ක අපිදත් සූදානම් කොරෝනාවේ අපේ රටේ අලුත්මතත්වය ඔබට මේ විදිහට අරගෙනන්න. අනතුර්‍රදේශ පදිංචි අසු හැරදිී පිරිමිපුද කලෙකු හතලස්දවන කොරන රණ ලෙසවා දාව හ පොස් ෝහල්ට ඇතුත් කන වි මියගොස්සිට බයි රච පෝෘති දෙපර්මිතු නිේවෙදනය කළයි. කොවි්ධනමේ ආසාධනෙන් හටග තර්්‍යායක්හේතුවෙන් මරණ සිදුවී ඇති බව පශ්ාත් මර පීක්ෂණේදීහළල වීතිබෙනවා. එකල් හපදේශ පදිංචි වස් අවුදු හතල්හි පිමි දගලෙකුද කොලඹ ජාතකරෝහල් ඇතුලත් කරන අවස්ථාවදී මේ ගොස්තිබෙනවා හම මේ ගොස් ඇතේ කොවි් දහනම ආසාධන හේතුවී ඇවූ හරධ්‍යායකින් හම්බන්ර ඩස්ට්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබවිින් සිටි කැනිය ප්‍රදේශයේ හතලිස් පස් හැවරදි පුදගලෙකුද, කොවිඩ් දහනමේ සංකුලතා නිසා ඇති වූ හර්ත්‍යබාදකින් මිය කියා. මෙරට කොවිඩ් ආසාධතින්ගෙන් සුවේ ලබූ සංක්‍යාව දස දහසඉක්ම වවා. එම සංඛ්‍යාව දහදාස් එක්සි අසුතුනාක්. ඒ අදනේ සවේල පූ හයිසිය හතලි සයිදනකුද සමඟයි. කොරන ආසාධන ූ පොලිස් නිලධාරෙන්ගේ සංඛ්‍යාවද හාරසිය හැට හත දක්වා ඉිය ගොස්තිබෙනවාා රෝන රසේ ආසාදනවීමෙන් සිදුවන මරන සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පත් කල විදවත් කමිටුවේ වාර්තාව සතතියක් ඇතුළට ලැබිනු ඇතිපවයි වසංකත රෝග වි්‍යායක්කගේේ ප්‍රධානයේ විශෂතඥ පයිත සුදත් සමරවීට මහතා පවසන්නේ. ඔක්තෝ වාසේ මුලවනවිට සෑමොවිට් රෝගින් දහදහසකට ති සට දෙනෙක් මේ යන අනුපාතයක් තමයි තිබුණ මේවනවිට ප්‍රහදුනාගන්න කොවිට්රෝගෙන් දහදහසකට විසි අට දෙනෙක් මේ යනවා. ඒ නිසා ඒ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කිරීම සඳහා සෞඛ්‍ය සෙවාත් දැක් ජැනරල් විසින් විද්වත් කමිට පත් කරලා තියෙන සතියක් කත්ලට මේ සිදුව්ච මගන පිළිබඳ වාර්තාවක් එලි දක්කිී කලාපි බලාපොත්තු වෙනවා. මේ අතර කොවි ්‍යාපතිය වත් ඉහලයාමේ අවධානමක් ඇති බව අද පැවැති මාතයහ මුකති, සෞඛ්‍ය මත්‍යේංශී මාත්‍ය ප්‍රකාශක වෛතය ජයරුවන් බ්ඩාර් මහතා සඳහන් කලා. COොවි-19 වලින් අපි තවමත් මිදිලනේ නමුත්. මේ රටේ කොවිඩ් ආසාධනය තියෙන්නේ ආසාධන පැතිරීම විද්‍යාත්මක විශ්ලේෂණයන් වට අනුව අදියරතුනේ ලෝක සෞඛ සංවිධානය කියනවා අදර හතකින් රෝගය පැතිරෙන පුළුවන්. හතරවන අදීරට ගියොත් සමාජයේ ව්‍යාපත වෙලා කොතනි මතුව ව නවද නැද කලා පිදන්නේ. කොවිට් ෛර සඳහා පර්ේෂණ මට මේ පවතින එන්නත සබන්ධෙන් රජේ වෛතෙන් නිිල්තාරන්ගේ සංගමයේ සංස්කාරක වෛත්‍ය හරිතලුත්ගේ මහතාතදහස් පලි කලා . මෞඛ මත්ම ස්තුතින් . ක ෞක සං ධන අ කතා लोगක ෞක සං ධ අනුවමති ලැබුණු ැකික් මනි අපේරට ජළහට දෙන්න. අශ්‍ය ්‍රියාවල මේ වක සෞඛ්‍ය මාත්‍යශ තා වි්‍යාම පදනමකින් ආரம்ම්mboවෙලා තිෙන. -ස පැතිරයාම පාලනය කිරීමසඳහා තෞදුරටත් ගතේතු විශෂ ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛකමමාත්‍යශයේ ප්‍රහිටපුූ විශේෂ ක්‍රාකාය සමලෝචන කමිතුුවේදී සකචාකරතිබෙනවා ඒ අමාත්‍යය පවිත්‍රා ව්‍යරච මහත්මගේ ප්‍රධානත්වයි. කොවිට් ආසාධතයන් සඳහා ප්‍රතිකාර කිීමට ප්‍රදේශයහා දිිස්ට්‍රක් මටමින් වෙනවෙනම රෝහල් හඳනාකනීම, රෝගීන්ගේ හා සෞඛකාරමණ්ඩවල ගැටලු විසිද ඇතුලු කුණු ැක් පිබඳ මෙහිද සකචාවටමඳතුන් වනා. පුරෝනාා ආසාධතියන් හඳුනාක නිම්සන හා රපිට ඇන්ටජන් ටෙස්් ට් මෙරට භාවිත කිරීමට සෞඛ්‍යමත්තෑශයේ තාක්ෂිනික ඇකම් කමිටුව අවසර ලබාදී තිබෙනවා. රසායනා ගර පරීක්ෂාවකින් පසු එම අවසර ලබාතුන් බව සෞඛ්‍යමමාතෑශේ රසයනා ගර සව පිළිබඳ නියෝජ් සෞඛක සේවා අත්‍යක්ෂ, වෛද්‍ය සමන් ්‍රත්තානායක මහතාසන් හන් කලාා. මෙට රෝහල් වල අදාළ කට්ටල භාවිත කරන්නේ කෙසිදයන්න පිළබඳ. මේ වනි විට මාර්කෝපදේශ සකස්කර ඇති බවද ඒ මහතා පැවසවා. මෙ අතර දක්ුණු කරියයා වචී පරිත්‍යාකලෙස් ලැබුණ රැපට් ඇටජන් කත්ල තිස් දසක් අද දිවිනිි රගෙන ලබවා ඒ ශ්‍ර ලංකන් ගුවන් සේට ඇත්කවන් හනයකින් මේ අතරඩ බයිසිට පුදගලින් තුන්ේ විසි දෙෙකු ඉති Ethiopiaපාව සිට එකේ දහතෙකු සහ මොම් යි සිත හැට හහිදෙකු තිවෙනට පමිියයා හිට රජේ රජකාරවි සඳහ පිත්ව ගොස් ට ත්‍රවිධාමු තා සමාජචකින් හත්තේ හහිතෙනෙකුද අදතිවෙනට පැමිණියා. ඔවන් සල්තිනා නිරෝධයන මදස්ථනත යොම කිරටයිටේතු කරුණේ. අපි. සියවරක්වත් හිතමු මේවෙලාවේ අපෙන් මොනවද වෙන්න ඕනෙ කියලා. ඉට පස්සේ එක පියවරක්වත් තියමු අපේ රට වෙනුවෙන්. අන්න ඒමූනොත් සල්ල කුණක්වත් නැතුව කෝවිD-19 අපේ රට අතුගාලදාන්න අපිට පුළුවන් මේ වී. සංචාරණය සීමම කරඇති හුදෙ කලා ප්‍රදේශවල ජනතාවගේ හදිසි සෞඛක අවශ්‍යතාවෙනුවෙන් විශේෂ ගිලන්්‍රත සේවාක් ආමගකර ති බ පොලස් මාධ්‍ය ප්‍රකාශග නියුච පොලස්පති අජි ්‍රෝණනමතා පවසනවා. මේවන විට තවදුලටත් පොලිස් බල ප්‍රදේශ විසි හතත් ග්‍රහමස කව සම්පහත් අවද කලා කර තිබෙනවා එම ප්‍රදේශ ාශත්‍රිතව සංචාණසිම්මා සම්පූර්යෙන්ම සීමවෙමින් පවතිනවා ඒ ප්‍රදේශවල සංචාණය කිස්සේ සුදුගරන්නට බෑ. මේ ප්‍රදේශවල අ්‍යවශසේවා පාත්වාගනයාමට අවශ්‍ය කාර්මණ්ලවලට එම ප්‍රදේශවලට ඇතුළුවීමට පිටවීමට නිරෝධයන රීතීන් අයටතේ අවසර ලබාදී තිබෙනවා මේ ප්‍රදේශවල දිලිවරිසේවා යයාආකාරයට පත්වක් ැඩ පුළුවන් එම පදේ ඇතුල ප්‍රදේ. යම් කිසි කෙනෙකුට අසනිපතත්වයක් ඇතිවුණොත් විශේෂෙන්ම කොළඹාට ආසන්න ප්‍රදේශවලයට එවැනි අසනි පපතත්වයක් ඇතිවුණොත් ඒ සඳහා විශේෂ නිිලන් රත සේවාක් කඳුල්ලදිල තියෙනවා. ඔබට පුළුවන් බින්ඳදවා එක එකයි තිස් සතරයි විසි දෙකයි පන්සිය පනස් අට කිය දුරකත අංකෙට කතා කර ගිියන් රත සේවාව ලබා ැීමට හුද කලා කරම ප්‍රදේශයක ඉන්න කෙනෙකුට දරුවෙකුට වෙන්න පුළුවන් ගර්භන මාවකට වෙන්න පුුවන් වෙනඩෙනකුට යම් අස්සනීපයක් නැතං ෝවි ඩාසාජිත්වේ ලක්ෂණ තියනම් එම අංකේට කතා කර ල එම සේවාව ලාගැනීමේ හැකියාවක් තියෙනවා. බ්‍ය අතර කොළඹ නකරී ජනතාව වෙත වෛද්‍ය උපදෙස්ට ලබාගැනීම සඳහා දුරකතනංක කිහිපයක් හඳුන් පාතිීති පෙනවා. එම දුරකතනා කෑමතිීමෙන් ඕනෑ අවස්තාවක වෛ්‍ය බරුන් සම්බන්ධ කරගත හැකි බවයි කොළඹ බහනකර සභහවේ නාකරරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මී පවසන්නේ. ඉදිරි සතේදී ජංගමසායන පැවැත්වීමට ද කටයුතුය දත්තිබෙන බව ඇල් ප්‍රකාශ කලා. ොෝුණනා වේසනය ජාතික අරබුද්ධයක් බැවින් ඒ මර්ධනීට සරිතනා එක්ව කටයුතු කලිතු බව සමග ජනපලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ති සත්තනාක මහතා පවසනවා. කොළඹ පැවතිී බාද්්‍යහමෝකද ඒ මහතා මේ බව ප්‍රකාශව කලා. ට වහගෙන ඉදිරියටඇන්න බෑක කියන ප අප පිළිගන්නවා වල ටක්වාහගෙන දිගින් දිගට ක්‍රියාත්මකවෙන්න බැ එහෙමුණො ජනතාවත් රටත් මහා අපහස්ථාවයට පත්වනවා ඒකට වහා විසඳමක් සහිතව රට ක්‍රියාත්මක වෙන්නත්වනේ ඒවාගේ මේ ව්‍යසනයා බලක්වා ගැනීම සහ එය බර්ධනයවීම නවත්වා ගැනීම සඳහත් යම්කිසි ක්‍රමවේදයක් අනුගමයක් විය යුතුයි එමනත්තන් සමාජ මහත් අනතුරකට පත්වයන මේක ජාතියන් තරාර්බුදයක් මේක ශ්‍රීඩංකාව අපිට විතරක් බලපන ප්‍රශ්නයක් නෙවෙයි ලෝකර්බුදයක් ඒනිසාම අපි මේ ව්‍යසනයෙන් ගොඩේ සඳහ අනුගමනෙක් කල යුත්තේ සියලු දනාම එකට එකතුළ වැඩකර ඕන කිය කාරණය අපි හැමෝම පිළිගන්න. කොරණ වෛරසිය ආසාතනයවීමෙන් මරණයට පත්වන පුද්ගන්ගේ මරොත තේහ සම්පන්ධයෙන් අවසන් කටයුතු සිදුකිරීමට අවස්සර ලබාතීම සෞඛ්‍ය නිර්දේශ මත සිදු කළ ුතු බව ආකමිකනායකෙන් පැෙන්වාතෙන පා. කොரோණා වෛරසය ආසාධනයවීමෙන් මෙයන මුස්ලිම් ජාතිකෙන්ගේ සිරූ භූමතානය ක්‍රීමට වචේ අවසරලාදී ඇති බව සිලෝ හහිද්ජමත් සංවිධන නිවතයක් නිකුත් ක්‍රමින් සඳහන් කළා. මෙම ලිපිය සඳහන් කරනු මුළමනින්ම අසත්‍ය බව අධිකරන අමාත්‍යලි සප්‍රරි මහතා අවධාරය කලාා. මෙ සම්හන්ධීන් අද පැවිති මමාත හමුකද පර්ලමිින්තුමන්ත්‍රේ කබීර් හශිම් මහතා දැක්කුයේ මෙවන් අදහසක්. අපේ මතයනෙ වෙයි වැදගත් වෙන්නේ ජාතියන්තරේ රටේ මතයක් තියෙනවා මහිතන ආ්ඩුව කමිටුවක් පත් කරල තියෙන එගුලොයි කමිටු ර්ථාව නිකුත් කරන කියෙෙන ලෝක සෞක්ඛය සංවිධානයේ නීතිරිති තියනවා.යි නීතිරිති හැම රටකටම බලපානවා. එවගේම හැම ආගමකම තමන්ගේ අන්‍යතාව තියෙන යොක්කොම ගරු කරලා. සුදුස තියෙ ආ්ඩුව ගනිීවිහිලාි වි්වාසරු. ෞඛ්‍ය විද්‍යාත්මක කරුණු පදනම් කරකට එම බෘ්තදේහ පිළිබඳ අවසන් කටේතු සිදුවීතු පද. අස්කිරි පාර්ශුවෙන් නියෝච්‍රලේකකා අධිකාරුවේ පපුච නරම්පනාව අනන්දස්වාමින් වහන්සේ පවසනවා. ආගම්බේ දෙයක් නැතුව කිසිදු වර්ගි කරයකින් තොරවයි මේ වසාංගත ්‍යප්තුවෙන් හිම ියන පුදගලන්දිහ පැලුවත් එවැනි සිදදු ර්ගී කරනයක් නෑ බෞද්ධන් හැටියට අපටත් පැහැදිලුවම් ප්‍රශ්නතියනවා. මකද අඩුම තරමේ බෞද්ධ චාරිත්‍රවාරිත්‍රවත් ඉටුකරගන්න අවස්ථාවක් නෑ. සේවත් අපේ නීතියට අවන්නතයි. මොද මේ රටේ තියෙන තත්ත්වයක්ත් එක්ක අපි දන්නවා මේ අවස්ථාවේ එවැනි චාරිත්‍ර ඉටු කරන්න පුළුවන් වෙලාවක් නොේ. ඉතින් ඒ වැනි පසුත්මක් තුළ ආගම්වාදී ජාතිවාදී උම්මන්තගේගේ අම්යම් බලපෑම් වලට නතු වෙලා කට යිතු කරන්නට වඩා. රජය හැටියන මේ වෙලාවෙ කළ යුතු වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි. වඩාත් ආරක්ෂිත ක්‍රමානුව කටයුතු සිද්ධ කිරීම කියන එකයි අපගේ මතය. දේගවා පීචෛතයේ ප්‍රතිසංස්කරන කටුතු අග්‍රමාත්‍ය මහිදරාජපක්ෂ මතාගේ ප්‍රධානත්වයෙන් ආරභ වනා සොළුස්මස්ථනවට ඇත් ද දෙකව පිපුද්ද බිබන් ැකින් හිරි පලාතේ පිහිටි. දහනතම සිද්දස්ථාන ්‍රස්ත්‍රයයාකාරම්මමාදිය හතුවයි දෙෙක්ගු කලක් පරිහාණයට පත්වතිබූ දෙගවාපේ පුද්ධබීමම සංරක්ෂණය කිරීමට වත්මන් රජය පේවර කත්තා. දෙගවාපේ චයිතයේ ප්‍රතිසංක්ස් කරනටයුතු. අග්‍රමාත්‍යවරයාගේ මොලිකත්වේ නාරම්භ කරුණේ මහ සංගරත්නේ සෙත් පිරිත් සජායින මධ්‍යයේ. ප්‍රවවිද්‍යාතට පාර්මන්තුවේ මඟ පැවෙන්. ්‍රවිිදහමුදාාවේ හා සෙල් ආරක්ෂක ලකයියේ ශ්‍රමතායිකක්පෙන් වසර දෙකක් තුළ මෙහිදකිරීම මවසන්කිරීමට නීමතයි.මට සමකමිව විශ්්‍රාමශාාවක්ද එදි කරෙනවා. පෝජ ොහම අලංකාරවත් කිරීම සඳහා ගස්සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුුණේද අග්‍රමාත්්‍යවරයා අතින්. බෑතර සඳහෙරු සෑයේ සලපතල බලූ සහ විහාරකය නාඋෙන ආරන්න්නෙසේනස්සනාදීපති පූච්ච අගුල් මටුවේ අරේ නන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසන පරිදි එදි කරෙනවා. සඳහාරුපියල් ලියන හැත්තැහයක චෙක්පත නාවෙන භහරකාර මන්ඩලේ ලේකම්වරයා අග්‍රමාත්‍යවරයා වෙත මෙහිදී බහරතුදුන්නා දෙගවා පී ්‍රජභහ විරාධිපති අම්පාර බඩ කලපු දෙදිසාවේ උප ප්‍රධහනා අධිකරන සංගනහයක පච්ච මහ ඔය සෝබිත සහ තුරු නැගින් හිර දෙපලාතේ සහ තමන් කඩුව දෙසාාවේ ප්‍රධහන සංගනායක අරිසිමලයේ ආරන්ෙසේ නාසනාදීපති පූච්ච පනාා முறைරේ තිලකවංශෂණ නාහිමවරුන් සහ මැතියමතවරු ඇතුළ පරිසක් මෙම අවස්ථාවටයෙක්ව සිටිය. ිගරු ජනාධිපතිතුමාන් ඒ වගේම වර්තමාන අක්්‍ර්‍යාමාත්‍ය මහින්ද රාජ පක්ෂ මැති තුමාන් නොහිටඉන්නට මේ රටට කුමකින් කුමක් වේය කියන එක අපි ගටවත් විතාගන්නට පුළුවන්කමක් ඇත්තින ඒවගේම සෞක්‍යන්සවල නිලධාරීන්ට මේ ගුව දුරාත් මර්ධනය කරන්නට මේ හුව දුරාත් ජයගන්නට මේ චෛත්‍ය රාජාණන් වහන්සේගේ ආසිර්වාදය ලැබේවා කියලාප මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන වාශිර්වාද කරන දියවන්නා ඔයේ පොල්දව පාලිම අසලින් ආරක්ෂක දැල ඉවත්කද පාර්ලිමින්තු කලාපේට ඇතළුවීමට උත්සා දැරු ඔරුවක් ආරක්ෂක අංශවල බොට්ටුවක ගැටේත වෙනවා බෝට්ුවේ සිටි පුද්ගලයන් දෙෙනකුගෙනෙක් අයිකු අතුරුදන් වැැති බවයිවාර් තවන්නේ ඔහු සවීම සඳහා පොලිසිය හා කිමිදුම් කරුවන් මෙහුමක් රම්භරතිබෙනවා තුරදන්බ පුද කලයා සහ තවත්තායෙකු මසුන් මැරම සඳහා අදාන ඔරුුවේ නැගී දවා ඔයට පැමි නැති බව වැිකඩ පොලිසිය සඳහන් කලා. අතුරදන් වැත්තේ බුද්ගම උප්‍රදේශ පදිංචි විසිහාය හැවිරිදිී පුද් කළේ අනෙක් තැනැත්තා පොලිස් බහරයට ගෙනතිබෙනවා ලබන මසර සඳහාාවන අයවැය මේ මස දාහත්මනදා පාරමේන්තුවට ඉදිරිපත්කිරීමට නීමිතයි. ඉන් පසු එය දිනදධානාවයක් විවාදේයට ගැනීමටයි, පාරමේන්දු කටතු පිරිබඳ කාරක සභාව තේරණය කරතිබින්නේ. ඒ ම හටබනදාසිට විසක්විනිදා දක්වා අය බය දෙවන් වරකිවීමේ විවාදේ පැවැත්වෙන වාා. දෙවන වරකවීම පිබඳ චන්ද විමසුම ලබන විසික්වදා පස්සරු පහන්ට සිදු කරෙන බවයි පාර්ලිමේන්තු මහලිකම් දම්මික දසනායක මහතා සඳහන් කළින්. ලබන විසි තුන්වදාසිට කාරක ස හා අවස්ථාව පිළබඳ විවාදේ පැත්වෙනවා. ඒ ලබන මස්ස දහමනදාතෙක් පැවැත්වීමට නීමිතයි. යනුව කාරක සහ අවස්ථාව පිළිබඳ විවාදෙන් පසු පැවැත්වෙන චන්ද විමසුම ලබන මස දහවනදා පස්සරු පහට පැත්වෙන ඇ. පාර්ලිමන්තු කාරක. බහවතතානායික මහිදාාවයි වර්ධන හතාගේ ප්‍රධහනත්වෙන් පාලිමන්තුවේද. අද පෙරවරේ වැස්සු අවස්ථාවේද මෙම තීරණ කනු ලැබේ. අයවැ විවාේදී පලිමෙන්තු දිනපතා පෙරවරු නව ඇතිහෙසිට පස්වරු පහයිතිහ දක්වා පැත්වෙනවා. මේ මස දහටමන දාසිට විසිවඳදාදක්වා. පෙරවර නව ඇතිහෙට පෙරවරු දහ ඇතිහ දක්වා මන්ත්‍රීවරුගේ වාාචික ප්‍ර්වීම සීම පවැත්වෙනවා. මේ මස විසි පස්වනදාසිට ලබන මස දහන දාත්තෙක්ද. ර ව හ ට පෙවරු හය දක්වා මන්ත්‍රීවරුන්ගේ වාාචික ප්‍රශ්ණ වවිසීමට. ලව රතිබෙනවා විපක්ෂයේ ප්‍රධහන සංවිධායක ලක්ෂම රල මහතා කලිල්ලීමට අනුව පාලිමේතු අනිධර් වැසවීමට පාලිමිතු කටයු පිබඳ රක ස හාවතීරණය කලාා විපක්ෂය ගෙනන සහකල්තීමේ යෝජනා විවාදයට කැනීමද එදදින සිදු කරෙනවා හෙට දිනේදී දෙදහස් වෙස විසරජන පනත් කැටුම් පත පිළිබඳ. දෙවනවරකිීම සහකාරක සබහ අවස්ථා පිළිබඳ විවාදය පවැත්වෙනවා. හට දිනේදී වබෝජනය සදහ කාලේ වෙන් කිරීමකින් තොර විසර්ජන පනත්කටුම් පත පිළබඳ විවාදය පෙරවර හ සිත පසුපහ. ක් පැවැත්වීමට නීමතයි ්‍යාතර පාර්ලිමෙන්න්තු විවාද අවරණය කිරීම සඳහා මාධ්‍යවේදීින් පාර්ලිමෙන්තු පරිස්රේට් ඩොක්කැඳවීමට තීරණය කරති බෙනවා. ්‍යාතර ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අදවාර්ත්‍රී දහහිට විකාශය කෙරන තීරණය වැඩසටහන ඔස්සේ අයවේ වාර්තා පිළිබඳ සකච්ඡාවටෙක් වන්නේ රාච්ච්‍ය අමාත්‍ය අජත් නිවාට්කබ්්‍රාල් මහතායි. බස්කාස්තු සංශෝතනය අද සිට ක්‍රියාත්මකයි. සෞඛරක්ෂිත ක්‍රවේදවලට අනුව ආසන රණට පමණක් මකින් රැගෙනයාම් හේතුවෙන්, බස්්‍රත හිමියන්ට ඇතිවන පාඩුව අවමකිරීම් සඳහා, භශ්්‍රත ගස්තුව ඉහළ නැංගනාා. කොරනා හේතුෙන් මෙම පියවර ගත්තද ඉදිරියේද. මස්කාස්තු අඩු කිරීමට හැකිවනු ඇති බව, ලංකම සභාපති ෙශ්‍රි රණවක පහතා පවසෙනවා. ේෂන මේ වැඩිකිරීම සිදු කරල තියන්නේ බස්රතවල යන මගේ සංඛාවේ අඩීම නිසා. මේ පිළිබඳව නිසි තීන්දුවක් ලබාගැන්නහොපන කායකද මේ බස් රත ගස්තුව වැඩි කර තියන්න කියෙල මේ කොයි් කාලසීමාවටතුලට පමණයි මේ වස්රතු ගාස්තු වැඩිකිීමට අවසර ලබාදීලතින්නේ. කොයිත් ත්වෙන් පහුණට පසුව. සාමාන්‍ය පරිතිමගින් ප්‍රහණය කරන්නට අවස්කාශය ලබුණාම මේ බස්රත ගාස්තුව පෙර බස්රත ගාස්තුව දක්වා අඩුවීමක් සිදුර. කලික ස්වත හිමියන් කි සංගුේද මේ පිබඳ මත හැමුවක් ඇැට පතිබුණහා අපි ඉල්ලපු බස්ගාස්තුව තමයියට පණහකින් බස්ගාස්තුව සංසෝධනය කරන්නෙ නමුත් අපිට දීලා තියෙන සයට විස්සක බස්ගාස්වංසෝධනය අපි මේ බස්ගාස්තුුව පිළිගන්නේම මේ කොරණ වසංගතය පවතින මොහොතේදී මගේ ජනතාව තව තවත් ගැටලුසාකත තත්යකට පත්කරන්නට ලකලාසි නැති නිසා තමයි අපි මේ බස්ගාස්තුව තාව කාලිකු පිළිගන්නේ. ඇත්තරම එකයිදසම පහ ගාස්තුව නිර්මාණය කරලා තියන වනන් දැඩ ඇයි මොකට දෙකයිදසම දෙකක්න්න අපි පස්කස්තුව දි වන්නම පිල්වේ ආසනගත මගේින් ප්‍රවාණය කරන්නට අපි සූදාාන ආසනගත මගින් තින ාස්තුවුව පස්සවලට ලබදට. අපි පස්කකාස්තුව කිසිසේත්ම වැඩ මකිල්ව වන මේ වතුර ්‍රර ුණනාට පස්සදි පස්කස්තුුවකටන් මහජනතාව පෞතාකට පත් කරන්නේේ මජනතාව ශරක්ෂ වෙන විතියටහි බස්සතය ගෙනයාමට ආසනගත මගින්ට ගාස්තුුව තමයි පිල්ුවේ. ොයි ප්‍රතිපත්තිය මත බස්ගස්සූ දෙවැනි අධියර සංශෝධනය කළ තිබුණා. අපේ ඉල්ලපු පොවිට් ප්‍රතිපත්තිය සහ ඒ අවශ්‍ය නිර්ණයකැන්තියන්නේ තුේ නවස්ථ. මගින්ගේ සුරක්ෂත භාවයක් නැති ගැටිනුවක් තියනවා. අද මේ මහත වෙනකොටත් බස්වතවලට මගින් නුපැමිණීමේ ප්‍රවණතාවයක් තියෙනම හේතුව තමයි. ලඟවාඩිවෙලා මගින් යන්න කැමිතිනෑ පහැදිව කියන්නේ. මගීන් ආරක්ෂාවන ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු. මේ අතර බස්ඒවකයන් හා මකින් දැක් වූයේ මෙවන් අදහසක්. සාමානය බස්යක් විනාරී අතලයක් පයක්ිතගහ තමයි දහ පලත් දකනය චනන්නේ සෞක රක්ෂ කරමම පාචි කන පයිච පිුලක් කමන්න යන්නන්න ප ආයම ප පස්්ක් දරාග අවාර දේ පහ ෙරව නි අන්රෙන් අඩු ගට ව බ ස නරු කර වාර මේ හලගන්න මයි නේ. බස්නා අයිර පළත් මාර්කස්ත මකයි ප්‍රාණනාධිකාරය සභාපති ප්‍රසන්න සංචීය මහතා මස්කාස්තව සංශෝතනය පිළිබඳ මෙලෙස අදහස් පල කළා. මේ වනකට බස්ගාස්තුව යම් කිසි ප්‍රමාණකින් වැඩි කල්ල දුන්නත් සමහර සංගම් විසින් එකට විරුද්ධතාවයක් ප්‍රකාශරනවා. මේ වෙලාදී ජනතාවගේ ආරක්ෂාව සහ රියදුරු මාස්තතුනුන්ගේ ස කොන්දසර මාහසුන්ගේ ආරක්ෂාව ශක්තිමත් කරන්න තමයි ීන්දු ීරණගන්න. ඒ ගනට පමනක් මගින් ප්‍රකනයම සිදුවන්න්නේ තයි නිීක්ෂයට බස්තාහහිට පා ා ජිත්‍ර යෝච් පොිස් පති දේශපබඳු තෙනකොන් මහතාකට හතු කලා පිටකට බස් මත පද්ලි බවත නැතුන් පලට පැමිේ මහතා අදාල වැඩ පිළිවෙල සම්පතින් බස්වත සෙවකැන් තැනුවත් කළලා.ම සෞක. සවාධදි රෝපානී සවස්ස හයිල්තිය ප්‍රෘක්ති අද අවසන්න අපගේ මීළඟ ප්‍රධහන පවත් විකාශය වාාත්‍රීද න හහියිතියට.